ප්‍රජාතන්ත්‍රවාදයෙන් පිබිදුණු මාතෘභූමිය දැන් මැතිවරණ උණුසුමින් රත් වී ඇත. ජනතාවගෙන් වරමක් ඉල්ලන්නට අපේක්ෂකයෝ රටවටා නිදහසේ සැරිසරමින් සිටිති. රටපුරා මැත්තේ අමුතු ප්‍රබෝධයකි. එදා මංගල අවස්ථාවකදීවත් පිපුරුණේ නැති රතිඤ්ඤා හඬින් අපේක්ෂකයන් ඡන්දදායකයන්ගේ ඉටු දෙවියන් මෙන් ගමට නගරයට පැමිණි බව කියා පාන්නේය. මල්වර වූ පුංචි දිනිය නාවා ගෙටගනිද්දී තරුණ මනාල ජෝඩුව මංගල නැකතින් මදුසමයට පිටත් වෙද්දී රතිඤ්ඤා කරලක්වත් එදා පත්තුණු වූයේ පිපුරුම් හඬට ජනතාව ඒ තරමටම බිය වූ නිසාය. අද ප්‍රබෝධයෙන් උත්සවශ්‍රීයෙන් සියලු මංගල කාරණා ඉටු කරද්දී ප්‍රබෝධමත් වන ජනතාවට එදා ජීවිත බිලිගනිමින් රටපුරා තැනක් නොතැනක් නැතිව කාලසටහනක් නොමැතිව බෝම්බ පිපුරුණු යුගය අද ඇතමුන්ට මුළුමනින්ම අමතක වූ වාසේ පෙනේ. මාධ්‍ය ඔස්සේ විශේෂ ප්‍රවෘත්තියක් රටට කියද්දී දෑත් හිසමත තබාගෙන තමන්ගේ ඥාතීන් වෙනුවෙන් හඬා වැළපුණු ජනතාවගේ මරලතෝණිය දැන් ඇසෙන්නේම නැත. පාසල් ගිය පුංචි පුතා හෝ දියණිය, වැඩට ගිය සැමියා හෝ සහෝදරයා, ගෙදර එනතුරු නොයිවසිල්ලෙන් හා සැකයෙන් ජීවත් වූ ඇත්තෝ අද සැනසිල්ලේ දෛනික ජීවිත නිදහසේ ගෙවති. කොටින්ගේ රුදුරු බෝම්බෙන් එකතැන ගොඩ ගැසුණු මලසිරුරු අද දකින්නට නැත. රට බේරාගැනීමට සතුරාට නොබියව මුහුණදී දිවිදුන් රණවිරුවෝ අද ජීවිත රැකගෙන ඉතා ආශාවෙන් මව්බිම සරසන්නට සංවර්ධන ව්‍යාපෘතිවලට පණ දෙමින් සිටිති. මේ අස්සේ මනාපපුරයේ යෙදී සිටින ඡන්ද අපේක්ෂකයන්ට රටපුරා මැතිවරණ මෙහෙයුම් දියත් කරන්නට දැන් අමුතු රැකවරණ අවශ්‍ය නැත. ඔහු උතුරේත් දකුණේත් සමසමව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමය ස්ථාපිත කරන්නට ප්‍රජාතන්ත්‍රවාදී මෙහෙයුමක නිරත වී සිටිති. එහෙත් මෙම පිරිස මනාපපුරයකයේදී පෝස්ටර් යුද්ධයක පැටලී සිටිති. බිත්තිපුරා ඇලවුණ අපේක්ෂකයන්ගේ මුහුණත් අහඩු මැතිවරණ කොමසාරිස්ගේ අණින් පොලිසිය ගලවද්දී අපේක්ෂකයෝ සටන අත්හැර නැතිවවක් පෙනෙති. පෝස්ටර් ඇලවූ ඇතැම් තාප්පවල ඉතිරි වී ඇත්තේ අපේක්ෂකයන්ගේ මුහුණවත් නැති පෝස්ටර් නටබුන්ය. සමහර අපේක්ෂකයන්ගේ අත්පා නැත. සිනහව පිරුණු මුහුණ එකින් එක ගැලවෙමින් තිබේ. ජනාධිපතිතුමා සියලු අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටින්නේ මනාපපුරයට තිත තබන්නටය. එතුමාට අවශ්‍ය වන්නේ නපුරු මිනිසුන්ගෙන් නොහික්මුණු අයගෙන් තොර පිරිසිදු සමාජයක් බිහි කරන්නටය. ඒ අතරතුර පලින් පල පුංචි පුංචි අඩදඹර තවමත් ඇසෙමින් තිබේ. විනයගරුක අපේක්ෂකයෝ ඉතාමත් සාමකාමීව ආදර්ශවත් ලෙස සිය මැතිවරණ සටන මෙහෙයවති. බොහෝ තැන්වල සියලු අපේක්ෂකයෝ එකාමෙන් අත්වැල් බැඳගෙන කණ්ඩායම් නායකයා අනුව යමින් මහත්මා දේශපාලනයේ යෙදිති. ආදර්ශවත් මැතිවරණ සටනක් පමණක් නොව මනාපපුරයේද අමතක කොට මැතිවරණය ගෙන යාමේදී අදත් රාජපක්ෂලා මුල් තැනගෙන සිටිති. ගම්පහ බැසිල් රාජපක්ෂ රටටම ආදර්ශයක් දෙමින් ගෙන යන මැතිවරණ ව්‍යාපාරය හම්බන්තොට දක්වා පැතිර තිබේ. සියලු අපේක්ෂකයන්ගේ එකම යුතුකම වන්නේ ආදර්ශවත් දේශපාලන නායකයන් පාඩමකටගෙන විනයගරුක සමාජයක් බිහි කරන්නට ජනාධිපතිතුමාට සහාය පළ කිරීමය. මව්බිම ජයගන්නේ එවිටය. ජයග්‍රහණය භුක්ති විඳින මොහොතේදී කාට කාටත් සතුටු වන්නට අවස්ථාව උදාවන්නේ මහත්මා දේශපාලනයෙන් මැතිවරණ සටන ලස්සන කිරීමෙනි. අදත් විමසුම සටහන මහින්ද අබේසුන්දරගෙන්.